දසක කීපයක් තිස්සේ අප නැඟූ හඬට සෙමෙන් සෙමෙන් නමුත් තිරසාර ලෙස සවන් දී අප ඉදිරිපත් කළ වැඩපිළිවෙලට හුස්ම පෙවූ මේ රටේ සියලු දෙනාට ප්‍රණාමය පුද කරනු. ඔබ ලබා දුන් මේ ජයග්‍රහණය තවත් ශක්තිමත් වන්නේ අපගේ වැඩපිළිවෙලට එකඟ නොවු පිරිස් පවා අප ලබාගත් ජයග්‍රහණයෙන් සතුටට පත්වන්නේ නම් පමණක් බව අප දැඩිව විශ්වාස කරනු. එනිසා මේ ජයග්‍රහණය අයිතිය අපේ රටේ සමස්ත පුරවැසියන්ටම පිරිනැමීමට මා කැමැති. අපගේ දේශපාලන ව්‍යාපාරය පිළිබඳව විශ්වාසය තබා විවිධ අවලාද අසත්‍ය විකෘති කරන ලද තොරතුරු බැහැර කරමින් අලුත් අත්හදා බැලීමකට බිය නොවී අපගේ දේශපාලන ව්‍යාපාරයට රටේ පාලන බලය ලබා දීමට තරම් සුවිශාල අධිස්ථානයක් තිබූ ජනතාව ඇතුළු සමස්ත ජනතාවටම අප සමග එක්ව මේ රට ගොඩනැන්වීමේ කාර්යභාරයට උරදීමට ශක්තියක් ඇති බව අපගේ විශ්වාසයයි. අපට බලය ලබා දීමේදී මහජනතාව තුළ තදින් මුල් බැසක සංකල්පයක් වූවේ වෙනසක් ඇති කිරීමයි. මෙතුළින් වෙනසක් යන්නෙන් මෙරට පුරවැසි අපේක්ෂා කරන ලද වෙනස්කම් අතර එක් ප්‍රධාන කරුණක් වන්නේ දේශපාලන සංස්කෘතියේ පවතින සියලු ආකාරයේ අයහපත් ගති ලක්ෂණ වෙනස් කිරීමයි. අද වන විට එය අප භාවිතාවෙන් ඔප්පුකට තිබෙනවා. මෙරට සියලු ආකාරයේ මැතිවරණයන් සලකා බැලුවද පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුණු එකම මැතිවරණ ලෙස පැවති ජනාධිපතිවරණ ඉතිහාසගත කිරීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. මෙරට ජනතාව අප කෙරෙහි තිබූ විශ්වාසය සනාථ කිරීමක් ඒ තුලින් සිද්ධ වෙනවා. මේම තත්ත්වය තහවුරු කරමින් ස්ථාවර කිරීම අපගේ අරමුණයි. ජනතාව මත පැටවී ඇති අධික ජීවන බර අවම කිරීම සඳහා අප පීවර ගන්නෝ. මේ රටේ සෑම මවකටම සහ පියෙකුටම තමන්ගේ දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් සාංකාවක් ඇතිවෙන්න අපි ඉඩ තියන්නේ නෑ. තමන්ගේ දරුවට හොඳ පාසලක් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න ඒ හැම දෙමව්පියකටම අයිතියක් තිබෙනවා. සියලු දරුවන්ට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දීමට කැපවෙමින් මතු පරම්පරාව සුරක්ෂිත කරන්න අපි කැපවෙනවා. දැනුම ආකල්ප හා කුසලතා දියුණු කරමින් අපේ රටේ තරුණ පරම්පරාවට විශ්වාස කළ හැකි අනාගතයක් අපි නිර්මාණය කරනවා. ඕනෑම රටකට අපි ගිය විට ගුවන්තුටුපළ ස්වභාවයෙන්ම රට ගැන යම් චිත්‍රයක් මවා ගන්නට පුළුවන්. අපේ රටේ ප්‍රතිරූපයත් ඒ ආකාරයෙන් පැහැදිලිව පෙනෙන ආකාරයට ගොඩනැන්වීමට අපි සැලසුම් සකස් කර අවසන්. මේ රටේ විදේශ ගමන් බලපත්‍රයට ලෝකේ ගරු කරන තත්ත්වයකට රට ගොඩනැන්වන්නට අවශ්‍යයි. මේ රටේ පුරවැසියන්ට මම ශ්‍රී ලාංකිකයෙක් කියලා අභිමාණයෙන් කියන්න පුළුවන් රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි. මේ රටේ පුරවැසියෙක් වීම අභිමානයක් කියලා මේ රටේ ජනතාවට හිතෙන තැනට මේ රට පත් කරන්න අවශ්‍යයි. ඊට ඔබේ සාමික දායකත්වය අවශ්‍යයි. සියලු පුරවැසියන සමාජ සාධාරණත්ව හිමිවන රාජ්‍යයක් වෙනුවෙන් අපි වඩාත් වගකීම් සහිත ලෙස දායක වෙනවා. අප සියලු දෙනා එකට එක්ව විවිධත්වයන් දරා ගන්නා පොහොසත් ලස්සන රටක් ගොඩනගමු.